අපි හැමෝම මේ ලෝකේ ඉපදෙනකොට නම් නමක් නැහැ. හැබැයි පස්සේ අපිට අපේ අම්මලා තාත්තලා නමක් දානවා. ඒක අපි හැමෝටම අනන්‍යයි. මම ඔයාට, ඔයා තවත් කෙනෙක්ට, එයා තවත් කෙනෙක්ට කතා කරන්නේ අපිට අදාළ අපේ නම කියලා. ඔයා නිකමට හිතලා තියෙනවද ඔයාගේ නමෙන් කියවෙන දේ මොකක්ද කියලා? අද දෙන ප්‍රශ්න 10ට පිළිතුරු දීලා අපි ඒ ගැන කතා කරමු. ඔබේ නම සම්ප්‍රදායිකයිද? ඒ ඔව්, බී අපෝ නැහැ. සී මට ඒ ගැන අදහසක් නැහැ. ඒ නම් ලකුණු 3යි, බී නම් 1 ලකුණයි, සී නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 2. ඔබේ නම පවුලේ නමද? ඒ ඔව්, බී නැත, සී අනේ මන්දා. ඒ නම් 1 ලකුණයි, බී නම් ලකුණු 3යි, සී නම් ලකුණු 2යි. ඔබ ගැන ඔබ විස්තර කරන්නේ ඒ කාරුණික කෙනෙක්, බී ආකර්ෂණීයයි, සී මම බුද්ධිමත්. ඒ නම් 2යි, බී නම් 3යි, සී නම් 1යි. ඔයා ගෙදරින් පිටත ඇවිදින්න යනවද? ඒ ඔව්, මම පිටත යනවා. බී නැහැ, මම ලැජ්ජාශීලී. සී අපෝ නැ, මම කොහේ හරි වැටෙනවා ඇවිදින්න ගියාම. ඒ නම් ලකුණු 3යි, බී නම් 1 ලකුණයි, සී නම් ලකුණු 2යි. ඔබේ නම තෝරාගත්තේ කවුද? ඒ අම්මා, බී තාත්තා, සී දන්නේ නැහැ. ඒ නම් ලකුණු 2යි, බී නම් ලකුණු 3යි, සී නම් 1 ලකුණයි. ඔබට අනවර්ත නමක් තියෙනවද? ඒ ඔව්, බී නෑ, සී දැනට නමක් නෑ, ඒත් මට එකක් ඕනේ. ඒ නම් ලකුණු 3යි, බී නම් 1 ලකුණයි, සී නම් ලකුණු 2යි. කැමති සතෙකු තෝරන්න. ඒ පරවියා, බී සිංහයා, සී අලියා. ඒ නම් ලකුණු 2යි, බී නම් ලකුණු 3යි, සී නම් 1 ලකුණයි. ඔබ වැඩිපුරම ආස කුමන පරිසරයටද? ඒ සාගර කලාපය, බී කඳුකර කලාපය, සී කැලෑවත කලාපය. ඒ නම් ලකුණු 2යි, බී නම් ලකුණු 3යි, සී නම් ලකුණු 1යි. ඔබට වැඩිපුර දැනෙන්නේ ඒ සාමය, බී ධෛර්යය, සී කරුණාව. ඒ නම් 1 ලකුණයි, බී නම් ලකුණු 3යි, සී නම් ලකුණු 2යි. ඔබේ නම ඔබේ පෞෂය නියෝජනය කරනවද? ඒ ඔව්, බී නැහැ, සී ඒ ගැන හිතලම නැහැ. ඒ නම් 1 ලකුණයි, බී නම් ලකුණු 3යි, සී නම් ලකුණු 2යි. ඔබේ ලකුණු 10ත් 13ත් අතරද? බුද්ධිමතු. ආදරය, ඔබ ඔබේ නම ඔබ යෝජනා කරන ආකාරයටම බුද්ධිමත්. ඔබට අතිමහත් බුද්ධියක් තියෙනවා. තත්වයේ කුමක් වුවත් ඔබට සෑම විටම පාහේයට විසඳුමක් සොයන්න පුළුවන්. ඕනෑම තත්වයක් විශ්ලේෂණය කිරීමට ඔබට ඇති හැකියාව සැබවින්ම ඔබ ලද තෑග්ග. ඔබ ඇත්තටම කොතරම් බුද්ධිමත්ද කියා කිසි විටක සැක නොකරන්න. ඔබේ ලකුණු 14ත් 17ත් අතරද? සංසුන්කම. ඔබ සිටින සියලුම තත්වයන් සඳහා සාමය සහ සංසුන්කම පිළිතුරු දෙනවා. මිනිසුන්ට ඔබ සමග ගැඹුරු සම්බන්ධතාවයක් දැනෙන අතර ඔබ ඔවුන්ට ස්ථාවරත්වයක් ලබා දෙනවා. මෙය ඔබේ ශක්තිය සහ ඔබේ ලොකුම වත්කම වෙනවා. ඔබ කුණාටුව තුළද සංසුන්ව සිටින කෙනෙක්. ඔබේ ලකුණු 18ත් 21ත් අතරද? අලංකාරය.
ඔබේ නම යෝජනා කරන්නේ ඔබ සතු අලංකාරය සර්ව සම්පූර්ණ බව. ඔබේ සිනහව තුල සහ ඔබේ ශාරීරික ස්වභාවය තුල ඔබට අලංකාරයක් තියෙනවා. නමුත් වඩාත් වැදගත් ඔබට ඔබේ අභ්‍යන්තරයේ තුල අලංකාරයක් තියෙනවා. ඔබේ අභ්‍යන්තරයේ සුන්දරත්වයේ විදහා දක්වන අතර ඔබ වටා ඇති සියල්ලට ආලෝකය සහ ආදරය කියනවා. ඔබේ ලකුණු 22ත් 26ත් අතරද ආලෝකය ගෙන එන්න. තත්වයේ කතරම් අඳුරු හෝ දුෂ්කර වුවත් ඔබට ඒට ආලෝකය ගෙනීමේ හැකියාව තියෙනවා. විස්තර කිරීමට අපහසු තැන්වල පවා ඔබේ පැවැත්ම තුළ ඔබට සතුරක් සහ ආලෝකයක් තියෙනවා. ඔබට ඇත්තේ මෙම අභ්‍යන්තර ආලෝකය සහ ශුභවාදී බව පමණක් නෙවෙයි. නමුත් සියලු කැමැත්ත එය ඔබ අන් අය සමග බෙදා ගන්නා විටයි. ඔබේ ලකුණු 27 37 අතරද ශූරයා. ඔබ කරන සෑම දෙයකින්ම ඔබ ශූරෙක්. ඕනෑම දෙයක් විදතරා ගැනීමේ හැකියාව ඔබ සතුයි. ඒ ඔබව ශූරියෙකු බවට පත් කරනවා. යම් දෙයක් සත්‍ය වශයෙන්ම උත්සාහ කර අසාර්ථක වූ විට නැවත කිරීම ඔබේ කැමැත්. ඒ ඔබට සිටින සාර්ථක ශූරයා බවට ඔබවම පත් කරනවා. ඉතින් ඔයාගේ නමෙන් කියවෙන දේවල් මොනවද මතක් කරලා කමෙන්ට් එකක් දාලා යන්න. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. ආශිර්වාද හෝ වේවා.